comarai, na mi amarai, na te comarai, na mi amarai, na te comarai, na mi amarai, na te comarai, na mi amarai. නෝටි ලා පීන තර සිමිති දාලා ගන්න ඕනේ නෑ යන්තම් කෙල පොඩ්ඩක් ගාලා ඇල්ලුවා නම් ඇති ඔකට හා ඉක්මන් කර ඉක්මන් කර හත ගගා ඉන්නවා මෙතන මේක මොකද ඈ හා හා හත උද්ද කරන වැඩක් කරන්නේ මගේ ගහල් ටික දාලා ඉක්මනට හදන්න ඕනේ දැන් ඊළඟ ගේ හරි ගස්සලා දෙන්න මිනිස්සු මෙතන මාව කන්න බලන් ඉන්නවා හා හා අනේ ඔන්න පැටිය අද නම් බෑ කියන්න බෑ හොඳේ අද නම් ඔයාමට අරන් දෙන්න මොන මොකද්ද සුදු ඒ ශල්වා එක මට අරන් දෙන්නකෝ මේ අහන්න ඕනම් රුපියල් 10000ක් වෙයි මහ ලොකු ගානක්ද සල්ලිනේ ඊ චිකේ යායක කියපු කැත විතර මේ අපි මෙහෙම වැඩක් කරමු ඔයාගේ කරේ තියෙන චේන් එක අපි උගස් දියමු උගස් දීලා ඒ සල්ලි වලින් ශල්වා එක ගමු හාද අනේ තංකු 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 මේ අහන්න අපි හවසට විලිවසා ටෙක්ස්ටයිල්ස් එකට ගිහිල්ලා චල්වැක ගමු හොඳේ හාද තෑන්ක් යූ මගේ පැටිය මුවා මුවා කිසකට දෙන්න කොහනේ ඔයා හොම්ම මම ඒකම හරියට කරගන්න බෑ මුවා 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 තෑන්ක් යූ මගේ මණික මුවා මුවා ඒ කනවි කනි සර් බෑපන් ද කායක දෙ ටෙලිෆෝන් කරගෙන ඉදියේ සර් අපේ කම්පැනි එකෙන් ගයක් ගත්තු කස්ටමර් කෙනෙක් එක්ක සර් මොනවද කස්ටමර් කෙනේ ඔව් සර් මොනා කියන්නේ මිනිහා සර් යා කියනවා සර් අපි ගිනි ගණන් අරගෙන බාල මැටීරියල්ස් දාලා හදපු ගේ දැන් කඩන් වැටෙන්නලු යන්නේ මේ සර් ඒ අපිට නඩු දානවා කියලා තර්ජනය කරනවා නේ සර් මේ කනවිකනේ සර් දැන් ඒ අපිට නඩු දානවායි කිව්ව මිනිහත් එක්කද උඹ ටෙලිෆෝන් එකෙන් උම්ම දිදී හිටියේ ආ සර් නම් කියයි මං තොත්තු දීලා තමයි කස්ටමර් නඩු දාන එකෙන් ෂේප් කරගත්තේ මේ කනවිකනේ සර් උඹත් එක්ක මේ ගෙවල් හදලා විකුණන කම්පැනි මට දැන් කොල්ල තිත්ත වෙලා තියෙන්නේ තේරුණේ අනේ මොන කරුමයක්ද බම් මේ ඈ පොඩ්ඩක් මේකේ වැඩ ටික බලාගෙන මිනිස් එක්කගේ හිටින් කොයි ටෙලිෆෝන් එකකින් එක 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 පොල් කඩන්න නැතුව පොල් පොල් නෙමෙයි සර් මල් නේ හා මල් ඔව් මල් බලා මෙතන ඕන වෙලාවක බැලුවත් කඩනවා මල් බලා කඩනවා මල් මෙතන වැඩ ඔක්කොම දෙල් ඒ වුණාට සර් මම මේ කම්පැනි එකට ගන්නකොට නම් කිව්වේ මම බෝනික්කි වගේ ඇඳගෙන සක බඹරේ වගේ වටේ කැරෙක් කැරී හිටියම ඇති කියලා නේ ඔව් ඉතින් ඒ කාලේ මට සීතරෙද්දක් පෙන්වන්න බැරි අමාරුවක් තිබ්බා තමයි මේ දැනුත් ඒක තියෙනව නැත්තේ නෑ මේ දෙල්ලේ කනවිකනි ඔව් සර් වෙල් මෙයා ටිකක් සිහි බුද්ධියෙන් මෙතන වැඩපලේ වැඩ ටික බලාගෙන මේවා කරගෙන ඉන්න ඕනේ අර අතන බාසුන් නැහැලා අර සිමෙන්ති පහට එක දාන්න කිව්වා උන් දානවා දෙකට එක ඈ මේවා සල්ලි සල්ලි කාබාසිනිය වෙනවා ඒක බලන්න ඕනේ ඔය ළමයා නිකන් මෙතන ඉඳලා හරියන්නේ නැහැ නේ හා සර් දැන් මේ ඔව් සර් මම කියන්නේ කීකක් අමතකුණා මොකද්ද දැන් අද සඳුදානේ අද සඳුදා උදේ මේසම් බාස්ලා ගන්න ඉන්ටර්විව් එකක් ඇඳෙව්වා නේද පත්‍රේ දාලා ආ ඔව් කො දැන් උන් ඇවිල්ලා ඉන්නවද ඇවිල්ලා ඉන්නවා සර් ඇවිල්ලා ඉන්නව නම් බා මෙතන පොල් කඩ කඩ ඉඳලා හරියනද මට කතා දාන්න එපා හරි සර් මං ගිහින් කතා කරගෙන බෑ බෑ මේ 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 හරි හරි කියන එක අහගෙන යම බාස්ලා එන්න කියන්නේ කොහම බාන කඩාගෙන උන් නිකන් මෙතන දුවගෙන ඉයි එහෙම නෙමෙයි ඒ මිනිස්සුන්ට දෙනවා ඇප්ලිකේෂන් ඇප්ලිකේෂන් තේරුණාද නිකන් දෙන්න යන්න එපා ඇප්ලිකේෂන් එකට රුපියල් 500 ගානේ අය කොන්න ඔව් අර අහිංසක මේසන් බාස් ලගෙන් රුපියල් 500ක් අය කරනවාද සර් චී මම පව් වැඩක් සර් ඒක බප් පැහැන්න නතු හිටපන් රෙස්පෙක්ටබල් කම්පැනි එකක වැලි ඇටයක් නිකන් දෙන්නේ නැහැ වැලි ඇටයක් නිකන් දෙන්නේ නැහැ රුපියල් 500 500 අය කරලා ඇප්ලිකේෂන් මා දෙනවා මේ ඒ මිනිස්සු ඉන්ටර්විව් වල යනකොට බස් එක යන්නේ කියලා රුපියල් 200 200 දෙනවා කම්පැනි ගානේ නම්බු තියා ගන්න හා හරි හරි ආ මොන ඔය ඔය නැලවිල්ලටනේ මම කුලප්පුනේ කොයි මෙතන ඉන්නේ ඈ ඒරම හම්බ කොන්නේ වීදං කලේ ඔන්නෝකටනේ නාටකමාරයි නමියාමාරයි නාටකමාරයි නමියාමාරයි කරන්න බෑ කරන්න බෑ දැන් මේ 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 කියන දෙකක් අහන්නෙම නෑනේ අප්පා මේ බ්ලාස්ලා දැන් මෙතන මේ සිමෙන්ති පුදුම මෙහෙම සිමෙන්ති දැම්මොත් මට යන්නේ නම් නැතු වෙනවනේ ඒක යන්තම් මේ 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 ගේ කඩා වැටෙන්නේ නැතු වෙන තිබ්බනම් ඇතිනේ සල්ලි ටික ගන්නකම් ඈ දැන් ඔය අර නැගේ යලෙන්න සිමෙන්ති දා කරන්න බෑ නහ කවුද මේ අර ඉන්ටර්විව් එකට ආපු බාස්ලා දෙන්න බාස්ලා දෙන්න හා හරි එලා මම යන්නකෝ කො ගන්න මෙහෙට ඇප්ලිකේෂන් අර සල් ආ දෙල්ල ගිහිල්ලා නේ හා කවන්නේ
මෑ කො තමුන්ගේ එක මේක තියාගන්න ඕක මම ඔය තියාගන්න ඕවා හරි කමන්නේ ඉතින් අපි පැත්තකින් තියමුකෝ අපිට මිනිස්සු යෝන කරන්නේ කොබන කෙලින් බලනවා තමුන් පැත්තකට එනවා හා තමුන් පැත්තකට එනවා කො මේ පැත්ත හරිනවා අන්න එහෙම පිළිවෙලට මිනිහෙක් එන්න ඕනේ ඉන්ටර්විව් එකට එනකොට මොකද නම තොරොට්ටි ගව ආරච්චිලාගේ දොන් කේප්පසුමනේ ඇවුනේ මොකද නුඹ බෑගන්නේ මොකද නම කියනවා අපව් තොරොට්ටි ගව ආරච්චිලාගේ දොන් කේප්පසුමනේ තොරොට්ටි ගව ආරච්චිලාගේ දොන් නෑ දොන් එපා දොන් එපා නමුලා මෙතෙන්ට එන්නේ දොන් ගහගෙන ජනකොට යන්නේ තක දොන් ගහගෙන ඒක නිසා දොන් එපා දොන් එපා එච්චරයි දොන් එපා කටහක් මොකද නම කිව්වේ කේප්පසුමනේ කේප්පසුමනේ තොරොට්ටි ගව ආරච්චිලාගේ කේප්පසුමනේ අයිසෝයි නමේ හැටියට ඔය මේ මේසම් බාස් කෙනෙකුට ඇවිල්ලා හරියන්නේ නැහැ නේ යනකො අඹේ වෙල පැත්තට ගෙලින්ම කිරිපට්ටියක් බාර දෙයි නම ඇහුවා හ්ම් සර් එහෙම කියන්නේ පාස මොකද මං අංක 1 ශ්‍රේණියේ ප්‍රමිතියේ වැඩ කරන පෙදරේරුවෙක් සර් අංක 1 ශ්‍රේණියේ පෙදරේරුවෙක් ඔව් සර් නැතුක මේසම් බාස් කෙනෙක් නෙමෙයි නේද ප්‍රමිතියේ වැඩ කරන අංක 1 පෙදරේරුවෙක් කිව්වනේ ඔව් සර් එහෙමනම් මට කියනවා දැන් තමුන් දැනගන්නවා ඉස්සෙල්ලා මෙන්න මේක. මම ඇවිල්ලා අඩු වියදම් නිවාස හදලා විකුණන්න කොන්ත්‍රාත් මුදලාලි කෙනෙක්. හරි. දැන් අපි හිතමු මම බිල්ඩිමක් හදන තැන තමුන් වැඩ කරනවා. වැඩ කරනකොට තමුන් කිලෝ 50ක සිමෙන්ති කොට්ටයක් කර තියාගෙන දකින්නවා දෙවනි තට්ටුවට. සර්, සමාවෙන්න සර්. ඈ මං අංක 1 ශ්‍රේණියේ පෙදරේරුවෙක් විදිහට කියන්නේ මං බර උස්සන්නේ නැහැ සර්. ඔය සිමෙන්ති ඔක්කොම උස්සන්නේ බර උස්සන්නේ මග ගෝලයා. ගෝලයා. ඔව් සර්. එමනම් උඹ ගිහිල්ලා ගෝලයට එන්න ගියහන් ඉන්ටර්විව් එකට. උඹ ගිහින් ගෝලයට එන්න ගියහන් ඉන්ටර්විව් එකට. නෑ මං උස්සන්නම් සර්. කමන්නේ මං උස්සගෙන යන්න. කමන්න. දැන් පුළුවන් උස්සන්න. පුළුවන් සර්. ආ. හරි. පුළුවන්. දැන් පුළුවන් නේ? ඔව් සර්. රයිට්. දැන් තමුන් සිමෙන්ති කොට්ටේ කරේ තියාගෙන දෙවනි තට්ටුවට නගිනකොට ඔව් සර්. නෑ. අපි මෙහෙම හිතමු. දැන් ඉස්සෙල්ලම කියනවා බලන්න කිලෝ 50ක සිමෙන්ති කොට්ටයක් සාමාන්‍ය කොච්චර ඉතර බරද? කිලෝ 50ක සිමෙන්ති කොට්ටයක් ඉතින් ඕන්නම් කිලෝ 60 70ක් විතර බර ඇති. සමහර ලාට ඒකත් වෙනස් වෙනවා. ඔව්. කිලෝ 60 70. උඹ ගිහින් ඔව් සර්. කිරිපට්ටියක තනකොළ කපහන්. ඔය පෙදරේරු රස්සාව හරියන්නේ නැහැ. අනේ එහෙම කියන්න එපා සර්. මම ප්‍රමිතියේ වැඩ කරන පෙදරේරුවෙක් නෙසෙ. මට පුළුවන් ඕනේ දලබක්, ඕනේ බිත්තියක්, ඕනේ තාප්පයක් නියමිත ප්‍රමිතියේ කපරාරු කරන්න සර්. එහෙම පෙදරේරුවෙක් මම සර්. ප්‍රමිතියට පුළුවන් නේ? ඔව් සර්. ආ රයිට්. එහෙම නැති යවල බෑනේ. හරි. කොන්ක්‍රීට් එකක් දාන්න. ඔව් සර්. කොන්ක්‍රීට් එකක් දානකොට අඟල් 4ක ඝනකම කොන්ක්‍රීට් එකක් එලනවා නම් බිම සිමෙන්ති කොට්ටකින් වර්ග අඩි කීයක් දාන්න පුළුවන්ද කොන්ක්‍රීට්? සර් පළල කොච්චර? පළල මොකද බම් වර්ග අඩි ගන්න ඇහුවාම සර් වර්ග අඩි 16ක් දාන්න පුළුවන් සිමෙන්ති කොට්ටකින්. වර්ග අඩි 16. හැබැයි ඊට වඩා කියන්න හරියට ඈ. සර් කියන්නේ බයි ඊට වඩා අඟලක්වත් දාන්නේ නැහැ. ප්‍රමිතියට තමයි මගේ වැඩ. එච්චර. අන්න හරියට හරි. අන්න වාස් කෙනෙක්ගෙන් මම බලාපොරොත්තු වෙන දේ. රයිට්. මෙන්න ඇප්ලිකේෂන් මෙන්න ඇප්ලිකේෂන් අතර ගන්නවා. හරි නේස්ස මගේ ජොබ් එක. ඈ හරි නේස්ස මම ගන්නව නේස්ස. ඔව් හරි. ගෙදර යන්න පුළුවන්. අනේ සර් එතකොට ඇයි අනේ සර් මොක අනේ සර් එහෙම කරන්න එපා සර්. එහෙම කරන්න එපා. ඔව් සර්. අනේ ඇයි එහෙම යන්න කියන්නේ සර්? යන්න කියන්නේද? ඔව් සර්. යන්න කියන්නේ මොකද කියලා මං තමුසෙට දෙවනුව කියන්නම්. මෙන්න මේ මිනිහවත් මම ඉන්ටර්විව් කළා. පැත්තකට එනවා. තමුන් එනවා ඉස්සරහට. ඈ තමුන් එනවා එහාට. තමුන් යනවා හරියට. සර් මගේ නම පීසා සායා. ඈ සර් මගේ නම පීසා සායා. තම ආගරපතන අවුරුදු 32යි වයස. ඔව් කසාද බඳලා. ඈ ගෑනු වෙන්න ගිහිල්ලා. මේ දවස්වල ඉන්න පවුලක නංගිත් එක්ක. ඈ ඔව් සර්. මෙලෝ ආගම කරන්නේ නැහැ. හා ඕන වැඩක් පුළුවන්. ඔව් නමත් තහ. නමත් තහ. දැන් වාස් කෙනෙක් කිව්වා නේද? දන්න ගමේ මිනිස්සු නම් කියන්නේ එහෙම. හා කමන්නේ. ඔව් මම ඔව් අඩු වියදමින්. හා අඩුම වියදමින් ගෙවල් හදලා විකුණන කොන්ත්‍රාත් මුදලාලි කෙනෙක්. හා හා තමුන් මංගාව වැඩ කරන්න බලාපොරොත්තු වෙන බාස් කෙනෙක් නම් ඔව් ඔව් මට කියනවා සිමෙන්ති කොට්ටකින් බ්ලොක් ගල් කීයක් බඳින්න පුළුවන්ද? එකෙම කියනවා මට එච්චරයි ඕනේ. සර් කියන්න සර් සිමෙන්ති කොට්ටකින් ගල් කීයක් බඳලා ඕනේද? 100ක්, 200ක්, 300ක්, 500ක්, 1000ක්, 1500ක්. ඔව් සර් කියනවා නම් ඒ සිමෙන්ති කොට්ටෙන් හා පොලවක් දාලා සුදත් තියලා ඔව් හැබැයි සර් තරහ වෙන්න බම්බ එපා කිව්වා මම නම් ඒ වැඩේ කරනවා. මොකද මේ දවස්වල අපේ කකුසිය කැඩලා තියෙන්නේ ඒ සිමෙන්ති කොට්ටෙන් කිලෝ 5ක් මං ගෙදර අර යනවා යනවම තමයි. උඹ එපා කිව්වා මං ඒක නම් කන්නවා සර්. ඔව්. දැන්නේ මට ඕන කරන වාස්සාවේ. මේ ගොයියෝ. හා? තමු මේ මොහොතේ ඉඳලා. හ්ම්. මේ කම්පැනියේ හෙඩ් බාස්. හා! ගඩ බාර ගනින්. හරි. ආ, මෙච්චර. මම හරිය. හා. හරියටයි. ඔන්න මිනිහා. හා.
එතකොට මම සර් උඹ උඹ ඇවිල්ලා ප්‍රමිතියට වැඩ කරන පෙදරේරුවනේ ඔව් සර් උඹ මූගාව සිමෙන්ති යනවා ආ ගංග 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 අනං 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 එතකොට උඹ මම මෙතන හෙබ්බා උඹ මට සර් කියලා කතා කරා උඹ ඔන්න මූට සර් කියලා කියම් වට හෙලෝ ඩාලින්. ඔව් මේ ඩාලින් මම තාම කාසෙල් එකේ ඉන්නේ මේ පොඩ පොඩක් කොමෙන්ද මේ මුට්ටු මේ ඔය මේ ජීප් එක පොඩක් ක්ලියර් කරලා සේල් එකට දාගන්න. මේ ඩාලින් මේ පොඩි වැඩකට බිසි වෙලා ඉන්නේ. මේ මම ටග් ගාලා එනවා සේල් එකෙන් ඔයා පාක් එකට ඇවිල්ලා ඉන්න මං චුට්ටක් ඩිලේ වෙයි හොඳේ. හරි. ඕකේ බයි බයි. මොන මගුලක්ද මචං? හැමදාම ගුටි කන්නයි චේන් කඩන්නයි මගුල. ඔබට දැන් මෙච්චර කාල චේන් කැඩුවා කියලා පාඩුවක් වෙලා තියෙනවද කියහ? පාඩුවක් කියලා නෑ ඔබ ගෙවනවා තමයි උනාට ගුටි කන්න පුළුවන්ද මං මේ ගොනෝ මේ අහං මම කෙල්ලෙට මාලයක් දුන්නාම ඒ මාලේ රත්තරන් මාලයක් වුණාම ඒ කෙල්ලගේ විශ්වාස දිනා ගන්න පුළුවන් උඹ ඒක කැඩුවාම මම නහයෙන් අඬලා කොහොම හරි ණයට ගත්ත මාලයක් කියලා ඒ ගෑණියෙන් කීයක් හරි කඩා ගන්න පුළුවන් ඒකෙන් තමයි ඔබ ජීවත් වෙන්න මතක තියාගෙන ඉන්නේ හරි ඒ උනාට යාළු වෙනකොට කරාට දන්න කෙල්ලෙක් යාළු වෙන්න එපා දැක්කනේ කාපු කැවිල්ල ඒත් මං ඔබට චේන් එක ගෙනහලා දුන්නා මේ අහං උඹ දෙපාරක් තුන්පාරක් ගුටි කෑවා කියලා ඒ මාලේ නැති වුන්නේ නෑනේ මාලේ තම්බුණ අපිට කීයක් හරි කඩා ගන්න පුළුවන් වුණා. ඒකනේ ජීවත් උනේ. හරි. බාදත් වෙලාවට මාලේ කඩපන් තේරුණා. හරි මං කළා දෙන්නම්. මගේ ගාන ගෙවහන්කො. මේ මතක ඇතුව මාව තල්ලු කරලා බලන්න. නැත්තම් කෙල්ලහයි ඇයි දිව්වේ නැත්තේ ඌ පස්සේ කියලා. හරි ඒකත් හැමදාම කරනවනේ බං. කැන්දන් යන්නන් රන් මල් මාලා දාලා. මොකද වෙලේ ඔයා මෙච්චර පරක්කෝ? විලි මේ ඩාලින් මේ ඔය අනම්මනම් කොල්ලන්ගේ නම් මතක තියාගන්න එපා මගේ නම විලි නෙවෙයි හරිද? අයියනේ ඔයාට ඊයේ කියපු නම අද මතක නැද්ද? මං ඊයේ කිව්ව විලි කියලාද? නැතු. අනේ ඩාලින් සෝරි එක්ස්ට්‍රීම්ලි සෝරි ඩාලින් මේ මගේ මේ මම්මගේ පප්පගේ බාප්පා ඉන්නවනේ. එයා මට පොඩි කාලේ ඉඳන් ආදරයට කියන්නේ විලි කියලා. ඕ. අනේ කිසි කීයක් කියලා නම් මතක තියාගන්නද නේ කී දෙනෙක්ට කියලා කියන්නද? ඒ කිව්වේ නෑ ඒ කිව්වේ මේ මට නම් જાති කීයක් කියලා ඔළුවේ තියාගන්නද සේල් එකට එන කස්ටමර්ස්ලා ඉන්නවනේ ඒක එක මිස්සක් මේ පොඩකින් කෝල් එකක් එනවා හලෝ ඔව් මචං ගම යන්නේද ඉතින් ඔයා මගේ කාර් සේල් එකට ගිහලා කැමති වෙයිකල් එකක් තෝරගන්න ඕ ජීප් තියෙනවා හයිබ්‍රිඩ් තියෙනවා ඔයා කැමතියක් ගන්න ඕ රයිට් ඕකේ මචං මම පොඩ පාක් එකට ආවා ගර්ල්ෆ්‍රෙන්ඩ් හම්බෙන්න දන්නේ නැද්ද ඉතින් ඔකේ බයි 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 ඔකේ යාළුවෙක් ගම යන කායකක් ඉල්ලනවා ඒක නෙමෙයි ඔව් තරහ වෙන්න ප්‍රමන් දෙයක් අහන්නද අහන්න අයියනේ වට කාසෙල් එකක් තියාගෙන ඔයා හැමදාම ඇවිදගෙන එන්නේ ඔව් මේකයි මේ ඩාලින් මේ දැන් වාහන තිබ්බට අපි වෙන්නන්න කැමති නෑ එහෙම අනික අපි ජොක් කරන එක අපේ හෙල්ත් එකට හොඳයිනේ ඒක මිසක් ශාත්‍රේ කියනවා අනාගතේ කියනවා නෝනා මාත්‍යා ඒක නෝනා මාත්‍යලාගේ ඔරොක්කම අල්ලනවා මාත්‍යලාගේ සත කප්පටකම් අල්ලනවා අම්මා ඒක කුරුළු ජොඩුව තමයි එක තැන් වෙලා ඉන්නවා ලව් කරනවා ලව් කරනකොට මොලේ බොද වෙනකොට සල්ලි කඩා ගන්න ලේසි වෙනවා කුරුළු ජොඩුව ලව් කරනවා තරුණ ජෝඩුව තමයි ඉන්නවා. ඒක කුරුළු ජෝඩුව වගේ ඉන්නවා. නෝනා ශාත්‍රය කාමුද? ඔක්කොම කියනවා. අනේ බබා බොරු බබා මේ ශාත්‍රකාරයෝ. ඒ මාතයා ශාත්‍රයට විතරක් අගෞරව කරන්න එපා. ශාත්‍රයේ සම්පූර්ණයෙන්ම කියන්නේ බොරු සම්පූර්ණයෙන් බොරු. ඒක මාතයා එහෙම කියන්න එපා. මගේ ශාත්‍රයේ ටක්කට හරි තමයි. බලන මාතයා නෝනා මම කිව්වා නේපාලයේ ගවය ඔක්කොම මරනකොට භූකම්පණය තමයි එනවා කියලා. අනේ ඒක ඇව්වේ නෑ නෝනා කවුරක්වත් ඇව්වේ නෑ. ඒ කියන්නේ මම මීඩියා වලට කිව්වද? නෑ නෝනා ඒක අපේ ගැණිට තමයි කිව්වා. ඇරි ඇව්වේ නෑ නෝනා. මේ ඩාලින් මං කිව්වේ මේ මිනිස්සයා බොරු කියන්නේ. මේ ඔහේක සාත්‍ර ඕන්නේ යනවා. නෝනා නෝනාගේ වචනව මන්ට අත බලලා ඒක සාත්‍රේ තමයි කියලා යනවා නෝනා. ශල්ලි ප්‍රශ්නය නෑ. ශල්ලි අපි පස්සේ කතා කරමු නෝනා. අත දෙන්න. අම්මා මුරුගා. ඒක වචනව මන්ට අත නෝනා. අම්මා පුංචිඳ වගේ වුණ තියෙනවා. නෝනා නෝනාගේ අත බලලා කියන්න පුළුවන්. ඒක බබලා තුන් දෙනා තමයි ඉනවා. මොකෝනාදයි කියන්නේ? මම තමයි මැරිකුලවත් නෑනේ.
නේ කලවකල වෙන්නේ මොන නෝන? ඒක අපේ ගෑණිත් තාම කෂාද බඳලා නැහැ. ඒ උන ළමයි තුන අතර තමයි ඉනවා. මම කිව්වේ අනාගතේ ළමයි තුන අතර දෙනා තමයි වෙන්නුම් කරනවා. අන්න ඒකයි. නෝන පොඩකින් ටෙලිෆෝන් කෝල් එක තමයි එනවා. ඒක කුරුදු ඇතේ ඔක්කොම නෝනල ෆෝන් එකෙන් තමයි නෝන. ඒක හලෝ ආ පොඩේ ඉන්නේ. හලෝ ආ නෝන පෙරේ නෝන කියන්න. ඕ ආ ආ උදේට වමන යනවා. ආ නෝන තාම නේද? ආ කැම අපිරියයි. ආ නෝන කැමති අකුර කියන්න. කයන්න. කයන්න. ආ කයන්න. නෝන කාෂල් තමයි යන්න ලෑස්ති වෙන්න. කාෂල් යන්න ලෑස්ති වෙන්න. ශාත්‍රයේ ඉන්නේ නෝන. පාක්කේ ශාත්‍රයේ ඉන්නේ. පස්සේ කතා කරන්න. ඒක නෝන බලන්න. ටෙලිෆෝන් එකෙන් ආන්නේ අපේ. නෝන මාත්‍යා මේ දෙන්න අත. නෝනගේ සුන්දර අත දකලා කියන්න පුළුවන් මාත්‍යා. ඔව්. මාත්‍යාට ගිය ගිය දෙන බබල තමයි ඔක්කොම ඉනවා. මොකද? නැමතියා කලබල වෙන්න එපා. මම කිව්වේ ඒක අත දරුවා නෙමෙයි මාත්‍යා. මේ නෝන වගේ උරුබුටේ බබල තමයි ගිය ගිය තැන ඉනවා. මොනාද මේ කියවන්නේ? දැන් මට ජකා අවුස්ස ගන්න එපා මගේ. නෝන ඊයේම කලබල වෙන්න එපා. මාත්‍යා කලබල වුණාට මාත්‍යා නෝනා මූණ බලලා සුන්දර මූණෙන් කියන්න පුළුවන්. ඊයේ කණ්ඩ කපටියා. කණ්ඩ කපටියා. ඩාලිම් මම කිව්වනේ මේ බොරුකාරයන් ඒව අහන්න එපා කියලා. කලබල වෙන්න එපා මාත්‍යා. අඬ කපටියා කියලා කිව්වේ මොලකාරයා. මොලකාරයා. දැන් නෝනාත් මොලකාරයා. දැන් බලන්න නෝනගේ යත්ත බලලා කියන්න පුළුවන්. නෝනා කවුරු හරි ඇව්වොත් කියයි. ඊයක කෑම જાති ඔක්කොම තමයි උයනවා. කෑම જાති ඔක්කොම තමයි උයනවා කියලා. ඊය උනාට මේ පිරිසුදු අත බලලා කියන්න පුළුවන් නෝනා අප්පා සම්බෝලේ තලාගෙන දන්නේ නැහැ. කොස්ස තමයි අල්ලන්න දන්නේ නැහැ. ඒකයි ඇත්ත නෝන. මේ කයි මේ ඩාලි මම ගෙදර ඔක්කොම වැඩ කරන්නේ ග්ලව්ස් දාගෙන. ඔව් මේ අතේ ඒවා කිසි දෙයක්. මාත්‍යා. යෝ මාත්‍යා තව ශාත්‍රයේ දිගට දිගට කියන පුළුවන්. මොකද කියන්නේ? නෑ නෑ මොකුත් කියන්න එපා. මෙන්න ඇති ශාත්‍ර කිව්ව අනේ ඕක අරන් යනවා. අනේ කියන්න එපා මාත්‍යා. කම නෑ. මාත්‍යා අකමැති නම් ආනේ තෝ නිකන් ඉන්න. හරි කියපු ටිකට 1500 තමයි දෙන්න මාත්‍යා. 1500 දෙන්න. 1500ක්? ඔව්. අනේ ලාබයි ඩාලින්. පාවුනේ මේ කියපු ටිකට 1500ක් දෙන්න ඕනාට ඉතින් ඕක මොකද්ද? මාත්‍යා ශල්ලිකාරයා මූණෙන් කියන්න පුළුවන් කාසි ඕන තරම් තියෙනවා. දෙන්න මාත්‍යා 1500. කාසිය තියෙනවා. මම දන්නවා. මේක මූණේ රෝද අතර වේඩ තියෙනවා. පොයිකට පරිස්සම් වෙන ඉන්නව. ඕ මුරුගා 500ම කොල තුන. එනන ඕන. බයි. එන්නපා යනවාද ගෙලින්ම? ඕන. එන. මේ අයිසෙ මේ මොකදයි ෂෝම යන්නේ? මාත්‍යා මාව අම්බේ නිනකොට අපේ අම්මා දොලදුවට කක්කුලුව තමයි කෑවා. ඒක කක්කුලුව කෑවම මෙහෙම වෙනවනේ මාත්‍යා. මේ ඩාලින් මේ අපි යන් මේ ඩාලින් අපි දවල්ට කාලෙම යන්නේ. නෑ මේ ඩාලින් මට මේ ડોක්ටර් කිව්වා හවසට ලේකක් චෙක් කරන්න මේ පැවිස්ස තරක් නොකා ඉන්න කියලා ෆාස්ටින්. ඒකින්ද අපි මේ යන් දවල්ට කන්න බෑ ඩාලින් ෆාස්ටින් වලට ඩිස්ටර්බ් වෙන්න පුළුවන් නේ අපි යන්. හරි හරි. යන්. ඔයාට චෙක් අප් එකකට යනවා කිව්වනේ. ඔව්. මොකද දන්නේ තින ලෙඩේ නේද? ලෙඩේ නම් ඉතින්. යනවා යනවා යනවා. මේ හලෝ හිමින් යනවා. වැටලා තුවාල මේ නැත්තම්. හද කාලේ හොරුන්ට පිස්සුද මන් දන්නේ ඩාලින් මේ ඉමිටේෂන් මාලයක් කඩා ගන්න මෙච්චර මහන්සි වෙන්නේ. ඉමිටේෂන්? මම වාට දීපු රත්තරන් මාලේ නේද කඩায়නේ ගියේ. ඒව කොහෙද මාත් එක්ක ඒ කඩංගේ ඉමිටේෂන් එක. ඒකට මන් දීපු රත්තරන් මාලේ. අනේ මේකනේ ඩාලින්. ඔයා දීපු දෙයක් මං පණ වගේ රැකගන්න එපැයි ඩාලින්. ඉතින් මං ඊයේ හවස මේක උගස් කරලා 42000කම ෂොපින් ගියා. අනේ ඔව්. ඉතින් මෙතන මේ බිල් එක තියෙනවා. ඔයා ඒක බේරගන්න. ඔයා බේරගන්නකම් කිසි හොරෙකුට ඒක හොරකම් කරන්නත් බෑනේ. නේද ඩාලින්? ඕ! ගෑනු ආ මාබලස් මාබලස් ඉතින් මට හෙට් කරහංග මම බඳින්න මචං ප්ලීස් මචං you are my friend හරිද ඒ වුණාට මචං කියන්න ඕනද මං කෙලින්ම කියනවා මචං කැත කතා කියන්න එපා පුළුවන් ඕක යන්න බෑ මම ෂෝප්පයිද මං දන්න මං ගා තිබ්බනේ මේ જાති එක යන්න පුළුවන් දෙන්න යන්න පුළුවන් පුළුවන් යා මේක යන්න බෑ නෑ නෑ පුළුවන් යන්කො ඒකනේ මම මචං අතින් විතරක් නෙමෙයි මම මූණ ඉඹලක් තියනවා
මාර අයද කාගෙද අගේවත් නෙමෙයි මේවයි මොකද්ද මචං ඔබ කියන්නේ මේ මේ නෑ නෑ එන්නකෝ ඒ කවුරුයි දකින්නේ ඉන්න ඔයා